ඔබ මේ එක්ව සිටින්නේ ශ්‍රී ටීවී විකාශය මගින් සත්‍යනි වැඩිතව ගෙන එන දසතු පුවත් සාර සංග්‍රහය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ට මැතිවරණ ලේකම්වරයාගෙන් කැඳවීමක් වියට්නාමය ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂාවෙන් අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉන්දිය මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් කොළඹට කැඳවා තිබෙනවා මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ මාස 23 වෙනිදා පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඌව පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි ඌව පළාත් සභාවේ නිල කාලය අගෝස්තු මාසයේදී අවසන් වෙනවා මේ අතර 2014 ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළව ඡන්ද පෝරම නිවෙස් වලට බෙදා හැරීම මැයි මාස 16 වෙනිදා ආරම්භ කෙරෙනවා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැප්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රොහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළව නියමිත ආකාරයට පෝරම නිවෙස් වලට බෙදා හරින්නේද යන පිළිබඳව අවධානය යොමු කරන බවයි ඒ සඳහා දේශපාලන පක්ෂවල නියෝජිතයන් දෙදෙනෙකු බැගින් පත්කරන ලෙස එම පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළා කලාපීය වශයෙන් වියට්නාමයට එල්ලවන අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ සහයෝගය අවශ්‍ය වන බව වියට්නාම අග්‍රමැතිවරයා පවසනවා. ඒ මහතා මේ බව පවසා ඇත්තේ වියට්නාමයේ සංචාරක නිරත අග්‍රමැති දීමු ජයරත් මහතා මුණ ගැසුණු අවස්ථාවේදී. මේ අතර දකුණු චීන මුහුදේ පවතින අර්බුදය සම්බන්ධයෙන් චීනය සහ වියට්නාමය ඇතුළු කලාපීය රටවල් අතර පවතින අර්බුදය එම රටවල් විසඳාගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වියට්නාමේ නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා ඊයේ වියට්නාම අග්‍රාමාත්‍ය නියුයෙන් ටන් ඩියුන් මහතා මුණ ගැසුණා. ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එහිදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් පැයක පමණ කාලයක් සාකච්ඡාවල නිරත වී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉදිරියේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට අපේක්ෂා කරන බව වියට්නාම අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසූ බවයි. එමෙන්ම වියට්නාමයට කලාපීය වශයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ සහාය අපේක්ෂා කරන බවද වියට්නාම අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ එම සහයෝගය දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීමට හේතු වනු ඇති බවයි. ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීමේදී දෙරටේ අදහස් වැදගත් වන බවද වියට්නාම අග්‍රාමාත්‍ය නියුයෙන් ටන් ඩියුන් මහතා එහිදී පවසා තිබෙනවා. දකුණු චීන මුහුදේ අර්බුදය අදාළ පාර්ශ්ව ද්විපාර්ශ්වික සාකච්ඡා මගින් විසඳාගත යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ජාත්‍යන්තර මාධ්‍යවල පළ වී තිබූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සාකච්ඡා මගින් ගැටලුව විසඳා ගැනීම ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ස්ථාවරය බවයි. දකුණු චීන මුහුදේ දූපතක අයිතිය සම්බන්ධයෙන් වියට්නාමය සහ චීනය අතර බෙවර විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. පැරසල් නම් දූපතේ ඉන්ධන ලබා ගැනීම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට චීනය කටයුතු කර ඇති අතර වියට්නාමය ඊට විරෝධය පළ කරනවා. මේ අතර පසුගිය සතියේදී අදාළ මුහුද ප්‍රදේශයේදී චීන සහ වියට්නාම නෞකා ගැටීමක්ද වාර්තා වුණා. අතුරුදන් වූවන් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම් සභාවට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන 20 වෙනිදා සිට ජනතාවට හිමිවෙනවා. එම කොමිසම් සභාවේ ලේකම් H.W. ගුණදාස මහතා කියා සිටියේ www.pcicmp.lk යන වෙබ් අඩවිය ලබන 20 වෙනිදා ඒ සඳහා එළිදක්වන බවයි. මේ අතර කොමිෂන් සභාව මඩකලපි ප්‍රදේශයේදී ලබන ජූනි මාස ජනතාවගෙන් වාචික සාක්ෂි විමසීමට නියමිතයි. මඩකලපුව කාත්තන් කුඩි මන්මුණි යන ප්‍රදේශවලින් මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන බව එම කොමිසමේ ලේකම් H.W. ගුණදාස මහතා සඳහන් කළා. ඒ අනුව එළඹෙන ජූනි මාස 6, 7, 8 සහ 9 යන දිනවල මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු ඇත. 1990-2009 අතර කාල පරිච්ඡේදය තුළ උතුරු සහ නැගෙනහිර පළාත තුළ සිදු වී යයි පැවසෙන පුද්ගල අතුරුදන් වී විමර්ශන කිරීම සඳහා මෙම ජනාධිපති කොමිසම පත් කර තිබෙනවා. මැක්ස්වෙල් පරණගම මහතා එහි සභාපති ධුරය හොබවන අතර තවත් දෙදෙනෙකු අදාළ කමිටුවට ඇතුළත්ව සිටින බව සඳහන්. මීට පෙර එම කොමිසම මගින් යාපනය, කිරිනොච්චිය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්කලාඩි වාකර යන ප්‍රදේශවලින්ද අතුරුදන් වූවන් පිළිබඳ සාක්ෂි සටහන් කරගෙන ඇති බව H.W. ගුණදාස මහතා සඳහන් කළා. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමේ
මේ කාර්යයන් සහ එහි තොරතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නව වෙබ් අඩවියක් ලබන 20 වෙනිදා දියත් කරන බවද කොමිසමේ ලේකම්වරයා සිහිපත් කළා. ලොව පුරා වෙසෙන තරුණ තරුණියන් වෙනුවෙන් කොළඹ ප්‍රකාශනයේ එළිදැක්වීමට ලැබීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. දින හතරක් පුරා මෙරටදී පැවැත්වුණු 15 වන ලෝක තරුණ සමුළුව නිමාවට පත්වීමෙන් අනතුරුව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ ප්‍රකාශනයේ සකස් කර තිබෙන්නේ තරුණ සමුළුවේදී සාකච්ඡා කරනු කරුණු ගොනු කිරීමෙන්. එම ප්‍රකාශනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පහලිත කොහොණ මහතා විසින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත මහරගම තරුණ සේවා සභා ප්‍රධාන පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ ලබා දුන්නා. අපි දැන් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරි වෙත යොමුමු. විශ්ව බලධර්ම චෛත්‍ය රාජයාණන් වහන්සේ එළිදකි. කල් දැමුණු ඉන්දු ලංකා දීවර සාකච්ඡා හෙට කොළඹදී. විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් දසත පුවත් සාර සංග්‍රහය සමගින්. 2559 වන වෙසක් උළෙල නිමිත්තෙන් 550 ජාතක පොත් වහන්සේ නව තාක්ෂණය මගින් ඩිජිටල් මාධ්‍යට ඉදිරිපත් කෙරෙන විශ්ව බලධර්ම චෛත්‍ය රාජානන් වහන්සේ ඊයේ රටට හඳුන්වා දෙනු ලැබුවා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාකන්ද මහපිරිවෙන් විහාරස්ථානයේදී. රට තුළ අධ්‍යාත්මික සමාජ සංවර්ධන නගා සිටුවීම සහ බෞද්ධ සාරධර්ම සමාජගත කිරීමේ අරමුණින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මේ සැලසුම් කර තිබෙනවා. 550 ජාතක පොත අවශ්‍ය විටක ශ්‍රවණය කළ හැකි වනසේ එම ඩිජිටල් තාක්ෂණ උපකරණ චෛත්‍ය කඳුරක් තුළ සකසා තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ශ්‍රද්ධාව වැඩි වෙන ආකාරයෙන් නවීන තාක්ෂණයෙන් යුතුව මෙය නිර්මාණය කර ඇති බවයි. මෙහිදී අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දෞද්දෙන ඥානිස්සර නායක හිම්පාණන් වහන්සේට සහ කොළඹ මාලිකාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත හිම්පාණන් වහන්සේට විශ්ව බල ධර්ම චෛත්‍ය රාජරන් වහන්සේ ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවා. කොළඹ හත සම්බෝධි විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සඳහා තායිලන්තයේ බැංකොක් නුවර සිට රුපියල් කෝටි 6ක් වටිනා බුදු පිළිම වහන්සේලා 7 නමක් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට වැඩම කරමුණු ලැබුවා. බැංකොක්හි සිට මෙම බුදු පිළිම වහන්සේලා මෙරටට වැඩම කරනු ලැබුවේ විශේෂ ආරක්ෂාවක්ද මැද්දේ. මෙම පිළිම වහන්සේලා මේ මස 14 වෙනිදා සම්බෝධි විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමට නියමිතයි. එදින උත්සවයේ ප්‍රධාන ආරාධ්‍යයා ලෙස සහභාගී වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. යුද සමයෙන් පසු මෙරටදී හමු වූ විශාලතම පිස්තෝල උණ්ඩ තොගය මුලතිව් වෙල්ලමුල්ල වයික්කල් ප්‍රදේශයෙන් ඊයේ සොයාගත්තා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩ කෝසල වර්ණසූරිය මහතා සඳහන් කළේ එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් විසින් සංගවා තිබූ මෙම උණ්ඩ තොගය නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකින් පසු සොයාගත් බවයි. මෙහිදී සොයාගත් පිස්තෝල උණ්ඩ ප්‍රමාණය 130,000කට ආසන්නයි. මේ අතර පසුගිය දින කිහිපය පුරා යාපනය, මල්ලක්කම්, විෂමඩු, මාන්කුලම් සහ මුල්ලේ වයික්කල් ප්‍රදේශවලින්ද ආයුධ තොගයක් සොයාගෙන බව යුද හමුදාව ප්‍රකාශ කළා. මීට පුද්ගලනාශක බෝම්බයක්, අත් බොම්බ දෙකක්, මිලිමීටර් 81 මෝටර් බොම්බ 7ක් සහ RPG බොම්බ 29ක්ද ඇතුළත්. යුද හමුදාව ප්‍රකාශ කළේ ඊට අමතරව MPMG සහ RPG උණ්ඩ ඇතුළු උණ්ඩ 10,000ක්ද එහිදී සොයාගත් බවයි. වරින් වර කල් දැමුණු ඉන්දු ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා හෙට කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර් ගුණරත්න මහතා සඳහන් කළේ ඒ සඳහා ඉන්දීය ධීවර නියෝජිතයින් මේ වන විටත් පැමිණෙමින් සිටින බවයි. පසුගිය කාල සීමාව තුළ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ බලපෑම හේතුවෙන් අවස්ථා කිහිපයකදීම ධීවර සාකච්ඡා කල් දැමීමට සිදු වුණා. මේ අතර ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ බව පවසමින් ශ්‍රී ලාංකික ධීවරයන් 31 දෙනෙකු සහ ඔවුන් පැමිණි බෝට්ටු 4ක් ආන්ධ්‍රා ප්‍රදේශ ප්‍රාන්තයේ නාක්‍ය ලංකා විරල ටොබ්බෙන් මුහුදේදී ඉන්දීය විරලාරක්ෂකයන් විසින් අත්අඩංගුවටගෙන කාකිනඩා පොලිසිය වෙත පසුගිය සිකුරාදා භාර දී තිබෙනවා. රත්රන් තොගයක් නීති විරෝධීව ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩුවේ තින්ඩුක්කල් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මොවුන් සතුව තිබී රත්රන් කිලෝග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.
මෙම පුද්ගලයන් දෙදෙනා මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී ලෙස ඉන්දියාවට රත්රන් රැගෙන ගොස් ඇති බවට මේ දක්වා සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්. මේ අතර නීති විරෝධීව රත්රන් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සන්තකයේ තිබූ රත්රන් ප්‍රමාණය ග්‍රෑම් 300ක්. ඒවායේ වටිනාකම රුපියල් 14,75,000කට ආසන්නයි. සැකකාරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඊයේ දහවල් චෙන්නයි නුවර බලා යාමට උත්සාහ දරූ අවස්ථාවේ අත්අඩංගුවට පත් වුණා. ඇය වයස අවුරුදු 50ක යාපනයේ ප්‍රදේශයේ පදිංචි කාරණියක්. රජරට ප්‍රදේශයේ පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගයට ග්ලයිපොසේට් නැමැති වල්නාශක හේතු වන බව මේ වන තෙක් තහවුරු වී නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ග්ලයිපොසේට් වල්නාශකය පිළිබඳව විවිධ මත ඉදිරිපත්ව ඇතත් සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති බවයි. මේ හේතුවෙන් මෙම රෝගී තත්ත්වය තවදුරටත් හඳුනා නොගත් වකුගඩු රෝගය ලෙසම නම් කෙරෙන බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හඳුනා නොගත් වකුගඩු රෝගයට ග්ලයිපොසේට් හේතු වන බව ප්‍රකාශ කිරීම කල්පිතයක් පමණක් බවයි. මෙය තහවුරු කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවද එහි සඳහන්. ග්ලයිපොසේට් භාවිතය අත්හිටුවොත් බොහෝ භෝගයන්වල අස්වැන්න අඩුවිය හැකි අතර විශේෂයෙන්ම එයතේ හා වී වගාවන්හි අස්වැන්න 20%-40% පමණ අඩුවීමට හේතුවන බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් පලිබෝධනාශක භාවිතා කිරීම අවම කිරීම සඳහා රසායනික නොවන විවිධ ක්‍රමවේද ඇතුළත් ඒකාබද්ධ පලිබෝධ පාලන පිළිවෙත හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. කැටි විරාමයකින් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් දසතු පුවත් සාර සංග්‍රහය සමගින්. දුම්වැටි දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2012 වසරේදී සකස් කරන ලද අතර එය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ලංකා දුම්කොළ සමාගම විසින් අභියාචනාධිකරණයේදී නඩුවක් ගොනු කරනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූලව බව දන්වමින් අභියාචනාධිකරණය තීන්දුවක්ද ප්‍රකාශයට පත් කළ බවයි. හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත වැත්තේ ඉන් අනතුරුව නැවත වරක් මෙම ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ අතර එහි තීන්දුවයි. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මෙම නඩු තීන්දුව පිළිබඳව රටේ සමස්ත ජනතාවම අවධානයෙන් සිටින බවයි. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඒකමතිකව දුම්වැටි දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය සම්මත කළ බවද ඔහු සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිත නිසා සිදුවන ව්‍යසනය පිළිබඳව අවධානයට ලක් කරමින් ලෝකයේ සීලම රටවල් දුම්වැටි දවටනවල රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට නිර්දේශ කර තිබුණා. ඊට අනුකූලව ලෝකයේ රටවල් 100ක් පමණ මෙම නිර්දේශ ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්බීම නිසා වයස අවුරුදු 40-50 අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයන් 65 දෙනෙකු දිනකට මිය යනවා. වසරකට දුම්බීම නිසා මිය යන සංඛ්‍යාව 21,000ක්. 2013-2014 යන අධ්‍යන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල ආයුධපත් මේ වන විට නිකුත් කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කළේ ඒ අනුව අදාළ ආයුධපත්‍ර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් හෝ දිවයින පුරා නියෝජිත අලිවිසැල් වලින් මිලදී ගත හැකි බවයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ මෙම ආයුධපත් නිසි ලෙස සම්පූර්ණ කර මෙම මාස 19 වන දිනට හෝ එදිනට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ හෝ ලියාපදිංචි තැපෑලෙන් නිවිය යුතු බවයි. ඇතැම් විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා එම විශ්වවිද්‍යාල මගින් පවත්වන ප්‍රායෝගික හා අභියෝගතා පරීක්ෂණ සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන අයිතුම්කරුවන්ගෙන් මේ දිනවල පුවත්පත් දැන්වීම මගින් අයිතුම්පත් කැඳවනවා. එබැවින් සිසුන් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා. ජනතාව බියගන්වා ඔවුන් සතු දේපල කොල්ල කෑමේ නිරතවීමේ චෝදනා මත පුද්ගලින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිපැන්න හෝමාගම සහ ඌරගස්මන්හන්දි යන ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් විසින් මුදල් රන් භාණ්ඩ යතුරුපැදි ඇතුළු දේපල කොල්ල කෑම් සිදු කර ඇති බවයි. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබේ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්, විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක්, බොරදොළහ ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, යතුරුපැදි තුනක්, ත්‍රිරෝද රථයක් සහ පවුම් 12ක පමණ රන් භාණ්ඩ සොයාගෙන තිබෙනවා.
සකකරුවන් ඌරුගස්මන් හන්දිය හෝමාගම දර්ගා නගරයේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් ඔවුන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නවකත්තේගම ප්‍රදේශයේදී පාසල් ගුරුවරියක ධන ගැස්සවීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව පුත්තලම මහාධිකරණයේදී හෙට ප්‍රකාශනපත් කිරීමට නියමිතව තිබෙනවා. පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ මෙම නඩුව විභාග වන්නේ වයඹ පළාත් සභාවේ හිටපු සංධාන මන්ත්‍රී ආනන්ද සරත්කුමාරට එරෙහිවයි. 2012 ජූලි මස නවකත්තේගම නවෝද්‍යා මහාවිද්‍යාලයේදී මෙම ගුරුවරිය අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා විසින් දනකසුණු ලැබුවේ ඔහුගේ දියණියගේ පාසල් නිලැඳුම සම්බන්ධයෙන් ගුරුවරිය විසින් ගනු ලැබූ පියවරක් මුල් කරගෙනයි. පසුව හිටපු මන්ත්‍රීවරයා අවස්ථා දෙකකදී අත්අඩංගුවටගෙන අපමත මුදා හරිනු ලැබුවා. නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණයේ හමුවේ මොහුට චෝදනා ගොනු කර තිබුණේ ඉන්පසුවයි. කෙටි විරාමකින් අනතුරුව විදෙස් තොරතුරු සමගින් හමුවෙමු. දැන් විදෙස් තොරතුරු. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමයේ ලෙස සැලකෙන ඉන්දිය මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ අවසන් වුණා. ඒ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමට දින දෙකක් තිබියදී. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් අදියරේදී ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රචාරක කටයුතු නිරත වුණා. අදියර 9කින් සමන්විත ඉන්දිය මහමැතිවරණය පසුගිය අප්‍රිල් 7 වෙනිදා ආරම්භ වූ අතර එහි අවසන් අදියරේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ උතුරු ඉන්දිය ප්‍රාන්තවල ඡන්දදායකයන්. පාලක කොංග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි වාරණාසි ප්‍රදේශයේ ඊයේ ඡන්ද ප්‍රචාරක කටයුතු නිරත වූයේ විවෘතරියක නැගී විති සංචාරය කරමින්. භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුරාපේක්ෂක නරේන්ද්‍ර මෝඩිද අවසන් ප්‍රචාර කටයුතු සඳහා වාරණාසි පුරයට පැමිණියා. මෙතෙක් පැවති ජනමත සමීක්ෂණවලින් වාර්තා වන්නේ භාරතීය ජනතා පක්ෂය බිලඟ ඉන්දිය පාර්ලිමේන්තුවේ විශාලම පක්ෂය වනු ඇති බවයි. නරේන්ද්‍ර මෝඩි ඉන්දිය අග්‍රාමාත්‍ය ධුරයට පත් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ජනමත සමීක්ෂණ ප්‍රතිඵල පිළිනොගන්නා කොංග්‍රස් පක්ෂය කියා සිටින්නේ ජනතාව තවදුරටත් තමන් පිළිබඳව විශ්වාසය තබනු ඇති බවයි. ඉන්දිය මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මැයි 16 වෙනිදා සිදු කෙරෙන අතර ප්‍රතිඵල එදිනම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ප්‍රංශය සහ ජර්මනිය රුසියාවට අනතුරු අංගවා තිබෙනවා. ඒ යුක්‍රේනය තුළ වහම ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු නොකළහොත් සම්බාධක පැනවීමට කටයුතු කරන බවයි. රුසියාවේ මැදිහත්වීමෙන් නැගෙනහිර යුක්‍රේනයේ අද ජනමත විචාරණයක් පැවැත්වෙනවා. ජර්මනිය සහ ප්‍රංශයේ පවසන්නේ නැගෙනහිර යුක්‍රේනයේ පැවැත්වෙන ජනමත විචාරණය නීති විරෝධී බවයි. එමෙන්ම මේ වන විට යුක්‍රේන දේශ සීමාවේ රඳවා සිටින 40,000ක පමණ වූ රුසියානු හමුදා සාමාජිකයින් වහම ඉවත් කරගත යුතු බවටද ප්‍රංශය සහ ජර්මනිය අනතුරු අඟවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා තවදුරටත් වාර්තා කළා. දකුණු සූඩාන ජනාධිපතිවරයා සහ එරට කැරලි කණ්ඩායම් නායකයා අතර සටන් විරාම ගිවිසුමකට ඊයේ අත්සන් තැබුණා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දකුණු සූඩාන ජනාධිපති සල්වා කීල සහ කැරලි කණ්ඩායම් නායක රික් මාචර් මෙම ගිවිසුමට ඉතියෝපියාවේදී අත්සන් තැබුණු බවයි. පවතින ගැටුම් අත්හිටුවන ලෙස ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලින් එල්ලවන බලපෑම් මත මෙම සාමගියුසුමට එනබීම සිදුව තිබෙනවා. දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට කැරලි කණ්ඩායම් නායකයා අතර පළමු වරට හමුවක් සිදු වුණේ මාස 5කට අධික කාලයකට පසුවයි. Less than 3 years ago when the country gained independence, thousands of people celebrated. අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා නව සබ්මැරීනයක් යෙදවීමට ඔස්ට්‍රේලියාව සූදානම් වෙනවා. ඔස්ට්‍රේලියානු බලධාරීන් සැලසුම් කර ඇත්තේ ඉන්දියානු සාගර කලාපයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙම සබ්මැරීනය යෙදවීමටයි. එම සාගර කලාපයෙන් නිකුත් වූ අතුරුදහන් වූ යානයේ කළු පෙට්ටියෙන් බවට සැරගෙන නවතම තරංගයක් පිළිබඳවද පරීක්ෂණ පවත්වන විශේෂඥන්ගේ අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මගින් 200කට අධික පිරිසක් සමගින් මෙම ගුවන් යානයේ අතුරුදහන් වී දැනට දෙමසක් ගත වී අවසන්. Less than an hour before, it had left Kuala Lumpur as normal. කෙටි විරාමකින් අනතුරුව කෙලිබිම තොරතුරු සමගින් හමුවෙමු. දැන් ක්‍රීඩා තොරතුරු. නායකත්වයෙන් පහ කෙරුණු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ඩැරන් සැමි ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා. කොදෙව් පාලක මණ්ඩලය තීරණය කළේ නවසීලන්තයේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දනේෂ් රාමචන්ද්‍රන් නායකයා ලෙස පත්කිරීමටයි. කෙසේ නමුත් කොදෙව් 20x20 කණ්ඩායමේ නායකත්වය තවදුරටත් පැවරී ඇත්තේ ඩැරන් සැමීටයි.
ඔහු කොදෙව්පිල නියෝජනය කරමින් එක් දින ජාත්‍යන්තර තරගවලටද සහභාගී වනු ඇත. ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළ ඩැරන් සැමි ශාන්ත ලූසියා දෙවෙනි නියෝජනය කරමින් කොදෙව්පිලට එක් වූ පළමු ක්‍රීඩකයයි. 2007 වසරේදී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ සැමි දෙවන නිමේදී ලකුණු 66කට කඩු 7ක් බිඳ හෙළුවා. ඩැරන් සැමි මෙවන විට ටෙස්ට් තරග 38කට සහභාගී වී ලකුණු 1323ක් රැස් කරගෙන ඇති අතර කඩු 84ක් බිඳ හෙළා තිබෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්තුණා. වර්ෂාවෙන් බාධා පැමිණි පළමු තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව දිල්ලි පිලට එරෙහිව කඩලු 8ක ජයක් හිමිකර ගත්තා. පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි පිල සිය පන්දුවාර 20 තුළදී කඩලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළ අතර හයිද්‍රාබාද් පිලට පන්දුවාර 5ක් තුළ රැස් කළ යුතු ලකුණු 42ක් ඉලක්කය ඔවුන් අභිභවාගියේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදී මුම්බයි ඉන්දියස් පිල ඊයේ නැවත වතාවක් චෙන්නයි පිල අතින් පරාජයට පත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බයි පිල කඩලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළා. චෙන්නයි පිල අවසන් පන්දුවාරේ තවත් පන්දු 3ක් ඉතිරිව තිබේදී කඩලු 6ක් දැවී ලකුණු 160ක් ලබමින් තරගයේ ජය හිමි කරගත්තා. මුම්බයි පිල පරාජය වුද ලසිත් මාලිංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා. කෙටි විරාමකින් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දින වාර්තාවන විදේශ විනිමය අනුපාතය මෙසේ. ඒ සමගින් අදර නීමිත දසතුපුවත් සාර සංග්‍රහය මෙතකින් නිමාට පත්වෙනවා. යළිත් හෙට රාත්‍රී හමුවෙමු. ඔබ සැමට ජයශ්‍රී.